ඔබ දන්නවාද ඔබේ රූප ස්වභාවයේ තරව භාවයේ නැති වෙන ප්‍රධාන හේතුව කොහොමද කියලා? ඒ තමයි මානසික ආතතිය. අද දවසේ අපි ඔබට පුරුදු පුහුණු කරන්න යන්නේ Hello Ladies YouTube channel සමග එකතු වෙලා මේ මානසික ආතතිය තොරන් කරගෙන නිරෝගී කයක් නිරෝගී මනසක් ලබා ගන්න ක්‍රමවේද පිළිබඳවයි. චක්‍රාසන වම් පාදය නවන් විලුඹ පොළවට තද කරන් දකුණු පා නවල විලුඹ පොළවට පාද දෙක අතර පතර අඩියක් කියන දෙයත්ල කන් දෙක දෙපසේ තබා ගන්න නාස්පුඩු තුලින් පෙනහළු පෙරෙන ආකාරයට ගැඹුරු ලෙස හුස්ම ගන්න පිට කරමින් සෙමින් ඉහළට යන් පාද දෙක අත් දෙක ලං කර ගන්න පාද ඇඟිලි තුන තද කරන් හොඳට ඉහළට ගිහලා රැඳිලා ඉන්න ඉතාම ගුණ දෙන ඔබේ රූප ස්වභාවය තරුණ භාවය ආරක්ෂා කරගත හැකි ආසනය විශේෂයෙන්ම මානසික ආතතිය පීඩණයෙන් පෙළෙන අයට ඉතාම ගුණ දෙන ආසනයක් මේ ආසනයෙන් ආහාර ජීර්ණ පද්ධතිය රුධිර සංසරණ ක්‍රියාවලිය මොළයේ රුධිරයේ සංසරණය වීමේ ක්‍රමවත් භාවය ඇති වෙනවා ඒ වගේම සිරුරේ අධික බර මහත් හොඳින් පාලනය වීමටත් මේ ආසනය උපයෝග කර ගන්න පුළුවන් චක්‍රාසනය දැන් බලන්න නිදහස් වෙන ආකාරය විලුඹ ලිහිල් කළා කඳ පොළවට ගෙනාව පාද දෙක දෙපසට අත් දෙක දෙපසට ඇස් පියාගෙන මනසින් සිතෙන් සිරුර ලිහිල් කළා හලාසනය පාද දෙක ලං කරන් අත් දෙක කලව දෙපසට ගේන් නාස්පුඩු තුලින් පෙනහළු පෙරෙන ආකාරයට හුස්ප ගන්න සෙමින් පාද දෙක ඔසවන් හිස පැත්තට පාගෙන හිලා පොළවට හිමින් තියන් දනස් හොදට දිගහරින් ඇස් පියාගන්න මනසේ අවධානය හුස්ප කෙරෙහි යොමු කරන් රැඳිලා ඉන්න කාලය වැඩි කරන් මේ ආසනයේ හලාසන මේ හලාසන ආසනයේ ඔබේ අග්න්‍යාසය හොදට ක්‍රියාකාරී වෙනවා දරදී වැඩි වෙන රෝග තත්ත්වයන් හොඳින් පාලනය වෙනවා ඒ වගේ මේ ආසනයේ රැඳිලා ඉන්නකොට මූණේ දෙසට ක්‍රියාත්මක රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත් වෙනවා ඇස්වල නිරෝගී භාවය ඇති වෙනවා විශේෂයෙන්ම ඔබ දකි තයිරොයිඩ් කියන ග්‍රන්ථි හොඳට ක්‍රියාකාරී වෙනවා ඒ වගේ විශ්නෝයි පද්ධතිය නිරෝගී වෙනවා තරුණ පෙනුම වැඩි වර්ධනය වෙනවා හේතුව තමයි ඔබේ විශ්නෝයි පද්ධතිය හොඳට ක්‍රියාකාරී වෙනවා කොඳුයට පෙළේ තද ගතිය බැහැර කරලා කොඳුයට පෙළේ නැමෙන සුළු බව වැඩි වර්ධනය කරන නිසා ඒක විශ්නෝයි පද්ධතියට බලපානවා ඒ මගින් ඔබේ තරුණ භාවය වැඩි වර්ධනය වෙනවා මේ ආසනයෙන් ඒ වගේම දියවැඩියන් රෝග තත්ත්වෙන් පීඩා විඳින කෙනෙකු මේ ආසනය කිරීමෙන් ඒ දියවැඩියා තත්ත්වය හොඳින් පාලනය කරගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් ඔබ ආසනයේ ඉන්නවා තප්පර 10ක් 12ක් සිට ඊට පස්සේ ඔබ නිදහස් වෙනවා මේ ආකාරයෙන් පාද දෙක ඔසෙව්. සිවි පාද දෙක ඈත් කළා, අත් දෙක උඩට හැරෙව්වා, ඇස් පියාගත්ත, හුස්ම කෙරෙහි මනසේ හිතේ අවධානය යොමු කළා. සර්වාංග ආසනය පාද දෙක ලං කරගන්න අදේ කලව දෙපසට ගේන් සෙමින් දනස් දෙක නවන්න පපෝ දෙසට අත් දෙක ඉඟල්ල ගන්න දනස් දෙක නල්ල මත ගාවන් සෙමින් පාද දෙක සෙමින් ඉහළට ඔසවන් ඇස් පියාගන්න මුදර සිර ඍජු කරන් ඇස් පියාගෙන ඔබේ මනසේ අවධානය යොමු කරන් තයිරොයිඩ් ග්‍රන්ථිය දෙසට හට යෝග ක්‍රම ඉතාම බලවත් යෝග ආසනයක් මේ ආසනය මගින් රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත් කරනවා විශේෂ නහර ගැට ගැසීමේ රෝගවලට ඉතාම ගුණ දෙනවා කාන්තාවන්ගේ ගර්භාෂයේ පහත් වීම මාස්සුද්ධි දුර්වලතා හර්නියා අරසස්වෙන් රෝගවලට ඉතාම යහපත් එමෙන්ම මේ ආසනය මගින් තයිරොයිඩ් පැරතයිරොයිඩ් කියන ග්‍රන්ථි ක්‍රියාකාරී වෙනවා මොළයට හොඳ රුධිරයේ සංසරණය වෙනවා තරුණ භාවය ආරක්ෂා කරගන්න කැමති කෙනෙක් සමේ වර්ණයේ පැහැය ආරක්ෂා කරගන්න කැමති කෙනෙක් අවම වශයෙන් මේ ආසනයේ උදේ පාන්දර අවදි වෙලා විනාඩි 5ක් පමණ මේ ආසනය රැඳෙන්න ඕනේ. මේක අදිරුදිරි පීන හෘදයාබාධයට හැර ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් යෝග ආසනයක්. දැන් සෙමි හුස් පිටකින් දනිත් දෙක නවන නරල මත ගාවන්. සහැල්ලුවෙන් පාද දෙක අද්ද කෑත් කරන්. අල උඩට හරවන් ඇස් පියා ගන්න සිරේ බාර පොළවට නිදහස් කරන්න. අද අපි ඔබට ඉදිරිපත් කළේ සුවපත් මනසක් සමග ඔබේ රූප ස්වභාවය තරුණ භාවය වැඩි වර්ධනය කරගන්නා ක්‍රමවේද. එහෙනම් තවදුරටත් මේ ක්‍රමවේද හදාරන්න ඔබ කැමතිද ඔබ එකතු වෙන්න Hello Ladies YouTube channel සමග.